අයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය නංගිලා මල්ල හැමෝම පාස්මේ YouTube නාලිකාවට. ඉතින් අද දවසේ මම ඔයාලට කියලා දෙන්නේ හයිඩ්‍රෝකාබන කියන පාඩමෙන් විභාගෙදී ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා නම් ඒ ප්‍රශ්නේ නිර්මාණය වෙන්න පුළුවන් ආකාර මොනවද සහ හයිඩ්‍රෝකාබන කියන සම්පූර්ණ පාඩම මේ වීඩියෝ කෝස්සෙම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉදිරියට භාවිතා කරන ගොඩක් දේවල් හැදිලා තියෙන මේ හයිඩ්‍රෝකාබන වලින්. උදාහරණයක් විදිහට මේ ප්ලාස්ටික් භාණ්ඩ, ඒ වගේම ආහාර, ඒ වගේම ටයර්, රෙදි, තින්ත, සුවඳ විලුම් කෘෂි රසායනික ද්‍රව්‍ය බොහොමයක් හැදිලා තියෙන්නේ මේ හයිඩ්‍රෝකාබන වලින්. ඒ වචනෙන්ම අපට කියන්න පුළුවන් හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ හයිඩ්‍රජනුයි කාබනුයි තියෙනවා කියලා. ඒක ලස්සන කරලා අපි කියනවා මෙහෙම හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් පමණක්. ඒ වචනේ ගොඩක් වැදගත්. හයිඩ්‍රජන් සහ කාබන් පමණයි, වෙන මුකුත් නැහැ. හයිඩ්‍රජන් සහ කාබන් පමණක් අඩංගු සංයෝගවලට කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හයිඩ්‍රෝකාබන කියලා. ඉතින් මේ හයිඩ්‍රෝකාබන කියන මේ සංයෝග එයාලගේ තියෙන ව්‍යූහය අනුව අපට ප්‍රධාන කොටස් කිහිපයකට වෙන් කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ අපට ඒවා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනිම ආකාරය තමයි නම් තුනක් තියෙනවා. ඇල්කේන. දෙවන ආකාරය තමයි ඇල්කීන. තුන්වෙනි ආකාරය තමයි ඇල්කයින. මේ ඇල්කයින ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. අනිත් දෙක ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඇල්කේන පිළිබඳ දැන් අපි චුට්ටක් බලමු. ඇල්කේන කියලා කියන්නේ නම් ගිරමල්ලා මේ හයිඩ්‍රෝකාබන වල මම කලින් කිව්වා හයිඩ්‍රජන් සහ කාබන් විතරයි තියෙන්නේ කියලා. එතකොට මේ ඇල්කේන කියලා කියන්නේ කාබන් සහ කාබන් පරමාණු දෙකක් අතර තනි බන්ධනයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට ඒ වගේ හයිඩ්‍රෝකාබන වලට කියනවා ඇල්කේන කියලා. එතකොට ඇල්කීන කියන්නේ ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් මේ විදිහට කාබන් කාබන් අතර ඒ වගේ හයිඩ්‍රෝකාබන වලට කියනවා ඇල්කීන කියලා. ඊළඟට ඔයාලට දැන් කියන්න පුළුවන් අනුමාන කරලා කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් ඒවා ඇල්කයින කියන හයිඩ්‍රෝකාබන වර්ගයට ඇතුළත් වෙනවා. එතකොට මතක තියාගන්න මේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන හයිඩ්‍රෝකාබන වර්ග තුනකට කැඩලා තියෙන්නේ ඒ වගේ ව්‍යූහය අනුව. හොඳට මතක තියාගන්න මේක ව්‍යූහය අනුව හයිඩ්‍රෝකාබන් ප්‍රධාන කොටස් තුනයි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින විදිහට ඔයාලා සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නවා. ඇල්කේන කියලා කියන්නේ කාබන් කාබන් අතර තනි බන්ධනයක්, කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් නම් ඇල්කීන, කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් නම් ඒවට කියනවා ඇල්කයින කියලා. හොඳයි. දැන් මේ ඇල්කේන පිළිබඳව දැන් චුට්ටක් අපි වැඩිපුර අධ්‍යයනය කරමු. දැන් ඇල්කේන වල පොදු සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි මෙන්න මේක. CnH2n2. මෙන්න මේ සූත්‍රය අපි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු සූත්‍රයක් වෙනවා. මොකද මෙන්න මේ සූත්‍රයේ N අකුරින් නිරූපණය කරන්නේ ඒ ඇල්කේනේ තියෙන කාබන් පරමාණු ගන්න. උදාහරණයක් විදිහට අපි ගමු සිම්පල් N සමානයි 1 කියලා. සිම්පල් N කියන්නේ 1 නම් C N වෙනුවට 1 ආදේශ කරන. එතකොට C විතරයි. H මෙතන N වෙනුවට 1 ආදේශ කරාම 2 2 2 4 එන CH4. මෙන්න මේකට කියනවා මෙතේන් කියලා. මෙතේන් කියලා කියනවා. මේ වචනේ හොඳට බලන්න. මෙත් ඒන්. ඒන් කියන ප්‍රත්‍යය මෙන්න මෙතන දෙනවා. ඇල්කේනවලදී ඒන් කියන ප්‍රත්‍යය එනවා. ඒක හොඳට මතක තියාගන්න. හැම එකකටම එහෙම නමක් තියෙනවා. එතකොට අපි හිතමු N වෙනුවට 2 ආදේශ කරා කියලා. C2H6. C2H6 කියන්නේ එතේන්. මෙතේන්, එතේන්, ඊළඟට ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන් මෙන්න මේ විදිහට ඉස්සරහට යනවා. මම ඔයාලට තවත් කීපයක් කරලා පෙන්නන්න. අපි යමු N වෙනුවට 3 ආදේශ කරමු. C3H මෙතන 3 අරක් 2 6යි, 6 2යි 8යි. මේක මෙතේන්, ඊළඟට එතේන්, ඊළඟට ප්‍රොපේන්. ඊළඟට N වෙනුවට 4 ආදේශ කළොත් C4, මෙතන 4 ආදේශ කළොත්
හතරක් දෙක 8යි 2යි 10යි H 10යි කියලා එනවා. මේකට කියනවා මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන්. බියුටේන්. මෙන්න මේ විදිහට අපට පුළුවන් N වෙනුවට අගයන් ආදේශ කර කර N වෙනුවට සිම්පල් N වෙනුවට අගයන් ආදේශ කර කර අපට ඇල්කේන වල තියෙන විවිධ හයිඩ්‍රෝකාබන පහලට ලියන්න යන්න පුළුවන්. උදාහරණයක් විදිහට C5 ලිව්වොත් C5 N වෙනුවට පහනේ ආදේශ කරේ. එතකොට පස් වරද්ද එක 10 2යි 12යි. H නම් 12ක් එනවා. මෙන්න මේකට කියනවා පෙන්ටේන් කියලා. පෙන්ටේන්. හොඳයි. දැන් ඔයාලා දන්නවා හයිඩ්‍රෝකාබන වල ඇල්කේන කියන්නේ පළවෙනිම ආකාරයේ ඒ වගේ තියෙන තනි බන්ධනයක් කාබන් කාබන් අතර. එතකොට මේ කාබන් කාබන් අතර තියෙන තනි බන්ධනය ඇතුලේ අපට පොදු සූත්‍රයක් තියෙනවා. ඒක අපි මතක තියාගන්න ඕන CnH2n ධන 2 කියලා. මේක විභාගෙදී අහනවා. අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න විදිහට සහ අපිට ලියන්න කියලා කිව්වොත් ඇල්කේන වලට අයත් හයිඩ්‍රෝකාබන උදාහරණ කීපයක් අපට පුළුවන් විය යුතුයි. මෙන්න මේ විදිහට ලියන්න. හරිම ලේසි සිම්පල් N වෙනුවට 1 2 3 4 5 ආදී වශයෙන් දාන්න විතරයි තියෙන්නේ. ඒ අනුව හැදෙනවා CH4 C2H6, C3H8, C4H10, C5H12 කියලා හැදෙනවා. එතකොට මේවට නම් කිහිපයක් තියෙනවා. මේ නම් පොඩ්ඩක් කියවන්න ඔයාට යම් කිසි දෙයක් දැනගන්න ලැබෙයි. Methane. ඊළඟට ethane, propane, butane, pentane, ane කියන ප්‍රත්‍ය එනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඇල්කේනයක් අඳුරගන්න පුළුවන් අපිට ane කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා නම් ඒවා ඇල්කේන ගණයට අයිති වෙනවා. ඒ වගේම ඒ වගේ ව්‍යුහය ගත්තට පස්සේ කාබන් කාබන් අතර තනි බන්ධනයක් තමයි තියෙන්නේ. මම මේ CH4 කියන එකෙන් පටන් ගන්නවා. CH4 කියලා කියන්නේ කාබන් වටේ හයිඩ්‍රජන් පරමාණු 4ක් මේ විදිහට සහසංයෝජන බන්ධන වලින් හැදිලා තියෙනවා. ඒකට තමයි CH4 හෙවත් මෙතේන් කියලා කියන්නේ. අපට ලියන්න පුළුවන් කුඩාම ඇල්කේනේ. මේක තමයි කුඩාම ඇල්කේනේ. හොඳට මතක තියාගන්න. කුඩාම ඇල්කේනේ තමයි මෙතේන් කියලා කියන්නේ CH4. හොඳයි. ඊළඟට මම එනවා දෙවෙනි එක අඳින්න. ඔයාලට මේක අඳින්න පුළුවන් වෙනවන කටපාඩම් කරන්න දෙයක් නැහැ. අපි යනවා දෙවෙනි එකට. එතේන් කාබන් දෙකක් තියෙනවා. කාබන් දෙක අතර තනි බන්ධනයක් තමයි තියෙන්නේ. මොකද ඇල්කේන ඝනයට අයිති වෙන නිසා. ඊළඟට H6ක් තියෙනවා. අපි දන්නවා එක කාබන් පරමාණුවක් වටේ තියාගන්න පුළුවන් හයිඩ්‍රජන් 3යි. මොකද එක බන්ධනයක් දැනටමත් කාබන් පරමාණුවක් එක්කම බැඳිලා තියෙන නිසා හයිඩ්‍රජන් පරමාණු 3 සමානව දෙකට බෙදිලා තියෙනවා. CH3 මේ පැත්තේ, අනිත් පැත්තේ CH3 විදිහට. මෙන්න මේ විදිහට අපට පුළුවන් වෙන්න ඕන ඇල්කේන වල ව්‍යුහය අඳින්න. මේකට අපි කියනවා ව්‍යුහ සූත්‍රය කියලා. අපි කලින් ලිව්වේ මෙන්න මේවට කියනවා අණුක සූත්‍රය කියලා. මෙන්න මේවට කියනවා අණුක සූත්‍රය කියලා. හොඳයි. දැන් මම එනවා C3H8 අඳින්න. මම හිතන්නේ ඔයාලට මෙතනින් ඉස්සරහට පුළුවන්. මම මේකත් ඇඳලා පෙන්නන්නම්. C3ක් ඉක්මනට අඳිනවා. ඊට පස්සේ H ටික මෙන්න මේ විදිහට සම්බන්ධ කරන් යනවා. ඔයාලට පුළුවන් H අකුරු ටික අන්තිමට දාන්න මේ විදිහට. C අකුරු 3යි H අකුරු 8ක් තියෙනවා. කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලා මතක තියාගත්තේ මෙච්චරයි. ඇල්කේන වල පොදු සූත්‍රය මතක තියාගන්න අනිවාර්යයෙන්ම CnH2n ධන 2. ඒකට අනුකූලව තියෙන ඔක්කොම ඇල්කේන කියන ඝනයට අයිති වෙනවා. එහෙනම් ඇල්කේන කියලා කියන්නේ තනි බන්ධනයක් තියෙන. එහෙනම් අපිට පටන් ගන්න පුළුවන් තනි බන්ධනයක් දාලා කාබන් කාබන් අතර. හරි. දැන් අපි ඇල්කේන සම්බන්ධව ඉගෙනගෙන අවසానයි. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන ඇල්කේන වල අණුක සූත්‍රය ලියන්නත් පුළුවන් වෙන්න ඕන. ව්‍යුහ සූත්‍රය ලියන්නත් පුළුවන් වෙන්න ඕන. හොඳයි. මම දැන් එනවා ඇල්කීන සම්බන්ධව ඔයාලට කියලා දෙන්න. ඇල්කේන වගේම තමයි ඇල්කීන වලත් ඔයාලට තියෙනවා කාබන් කාබන් අතර යම් කිසි බන්ධනයක්. ඒ බන්ධනය ඇල්කේන වගේ නෙවෙයි. ඇල්කීන කියලා කියන්නේ ඒ දෙක අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. හොඳයි. උදාහරණයක් විදිහට C2H4. C2H4 කියන්නේ එතීන්. මේකට නමක් තියෙනවා. මම උදාහරණයක් විදිහට තමයි මම මේක ලිව්වේ. එතීන්. ඊන් පත් වෙනවා. මෙන්න මේකෙදි ඊන් කියන පත්ය එකතු වෙනවා අන්තිමට එතීන්. ඒ වගේම ඊළඟට අපිට කියන්න පුළුවන් C3H6. මෙන්න මේ විදිහට අපට පුළුවන් කාබන් කාබන් අතර
තියෙන කාබන් කාබන් අතර තියෙන බන්ධනේ ද්විත්ව බන්ධනයක් කියලා අඳුරගන්න. මම උදාහරණයක් විදිහට එතින්ගේ විහ සූත්‍ර අඳිනවා. කාබන් කාබන් අතර බන්ධන දෙකක් තියෙනවා. ඒ වගේම ඉතිරි පරමාණු දෙක අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් වෙන්න ඕන. එක පැත්තකට හයිඩ්‍රජන් දෙක ගානේ දෙපැත්තට මේ විදිහට යනවා. මෙන්න මේකට කියනවා එතින් කියලා. මතක තියාගන්න ඇල්කීනවලදී අනිවාර්යයෙන්ම කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවාමයි. හරි. ඔයාලගේ සිලබස් එකට නැති වුණත් ඇල්කීනවල තත් පොදු සූත්‍රයක් තියෙනවා. අපි කලින් ඉගෙන ගත්තා වගේ ඇල්කීනවල ඒ තමයි CnH2n. මේක ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මතක තියාගන්න. අවශ්‍ය නම් මතක තියාගන්න. මේක ඔයාලගේ සිලබස් එකේ නැති වුණාට ඔයාලට ඒකින් එනවා සූත්‍ර ලියන්න. එතකොට ඔයාලට පුළුවන් CnH2n කියලා මතක තියාගත්තට පස්සේ අපිට පුළුවන් C වෙනුවට 2 දාන්න. එතකොට H වෙනුවට අපට එනවා H2n කියලා. කියන්නේ දෙවර 2 4 C2H4. කුඩාම ඇල්කීනය C2H4 කියලා අපට කියන්න පුළුවන්. මොකද n වෙනුවට ඒකාදේශ කරන්න බෑ. n වෙනුවට ඒකාදේශ කරොත් එන්නේ CH2 කියලා. එතකොට අපට කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් ගොඩනගා ගන්න බෑ. මෙහෙම එකක් වුණොත් මොකද තියෙන්නේ? එක කාබන් එකයි. ඒක නිසා අපට අඩුම තරමේ කාබන් පරමාණු දෙකක් තියෙන ඕන නිසා අපි n පටන් ගන්නෙ 2කින්. 2 ඉලක්කම ආදේශ කරන්නේ එන්ට ආරම්භයේ වශයෙන්. ඊට පස්සේ ඔයාට n වෙනුවට 3 ආදේශ කරන්න පුළුවන්, 4 5 ආදී වශයෙන් මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. දැන් ඔයාලගේ සිලබස් එකේ විදිහට ඔයාලට ඉගෙන ගන්න තියෙන ඇල්කීන වලින් ප්‍රමුඛස්ථානය ගන්න එතීන්. එතීන් ඉගෙන ගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ අවස්ථාවන් වලට යන්නේ නැහැ. ඒක නිසා මම මේ මගේ කතාව මම සීමා කරනවා එතීන් වලින්. එතකොට ඇල් කේන වලදී වලා කිහිපයක් ඉගෙන ගත්තා. මම මතක් කරොත් මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්. හැබැයි ඇල්කීන වලට ඉද්දී වලා ඉගෙන ගන්නේ එතීන්. එතීන්. හැබැයි එතීන් විතරක් ඉගෙන ගත්තට එතීන් වල ව්‍යුත්පන්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? එතීන් වල මම ව්‍යුහ සූත්‍රය අඳින්නම් මම කලිනුත් ඇඳා මෙන්න මේ විදිහට C2 අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. වටේට හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. මේකට කියනවා එතීන් වල ව්‍යුහ සූත්‍රය කියලා. ව්‍යුහ සූත්‍රය. මේ එතීන් වල තියෙන හයිඩ්‍රජන් පරමාණු 4න් එක හයිඩ්‍රජන් පරමාණුවක් අයින් කරලා ඒකට මම ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය මෙතනට සම්බන්ධ කරනවා. මේ ක්ලෝරින් කියන පරමාණු මෙතනට සම්බන්ධ කරනවා හයිඩ්‍රජන්ව අයින් කරලා. ඒකට විද්‍යාවේදී කියනවා හයිඩ්‍රජන් ප්‍රතිස්ථාපනය කරනවා ක්ලෝරින් වලින් කියලා. හයිඩ්‍රජන් ප්‍රතිස්ථාපනය කියන්නේ යන්න කියලා කියනවා. හයිඩ්‍රජන් යවනවා, ක්ලෝරින් එතන ඉතුරු වෙනවා. හොඳද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් එතීන් වලින් හයිඩ්‍රජන් කියන පරමාණුවක් ඉවත් කරලා ක්ලෝරින් ගේන්න. එතකොට ලැබෙනවා තවත් ලස්සන ඇල්කීනයක්. ඒ තමයි ක්ලෝරෝ එතීන්. ක්ලෝරෝ එතීන්. ඇයි මේ ක්ලෝරෝ කියලා? මේ තියෙන ක්ලෝරින්. ඒක නිසා කලින් තිබුණේ එතීන්. මොකද වටේම හයිඩ්‍රජන් තියෙනවනම් ඒක එතීන්. ඒක හයිඩ්‍රජන් කෙනෙක් යවලා එතනට ක්ලෝරින් ගේනවනම් ඒකට කියනවා ක්ලෝරෝ එතීන් කියලා කියනවා. ක්ලෝරෝ එතීන්. මේවට කියනවා එතීන් වල ව්‍යුත්පන්න. මම සාරාංශයක් තාචුට්ටකින් දෙන්නම්. දැනට මතක තියාගන්න එතීන් වලින් හයිඩ්‍රජන් යවුවට පස්සේ ඒකට කියනවා ක්ලෝරෝ එතීන් කියලා. ඒ වගේම මේ එතීන් වල වටේම තිබුණ හයිඩ්‍රජන් පරමාණු ටික මම ඉවත් කරලා, හයිඩ්‍රජන් පරමාණු ඔක්කොම ඉවත් කරලා මම ඒ හතර පැත්තටම F අකුරු හතරක්, එහෙම නැත්නම් ෆ්ලෝරින් පරමාණු හතරක් සම්බන්ධ කරාට පස්සේ මේකට කියනවා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියලා කියනවා. ටෙට්‍රා කියලා කියන්නේ හතරක් කියන එක තමයි. ටෙට්‍රා කියන එක අපි පාවිච්චි කරන්නේ. ෆ්ලෝරෝ එතීන් මේකත් එතීන් ජාතියක්ම තමයි. එතීන් වල ව්‍යුත්පන්නයක්ම තමයි. ව්‍යුත්පන්නයක් කියන්නේ එතීන් කියන කෙනා පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් තවත් සංයෝග. ඒවට කියනවා එතීන් වල ව්‍යුත්පන්න කියලා. ඒතර කලින් අපි ඉගෙන ගත්ත ක්ලෝරෝ එතීන්, දැන් අපි ඉගෙන ගන්නවා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. ටෙට්‍රා ෆ්ලෝරෝ ඒක තමයි අලුතින් එකතුනේ. ටෙට්‍රා කියන්නේ හතරක් කියන එක. කවුද හතර? ෆ්ලෝරින් හතරක්. ඒ නිසා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපට පුළුවන් එතීන් වල ව්‍යුත්පන්න විදිහට, එතීන් වල ව්‍යුත්පන්න විදිහට ප්‍රධාන කොටස් දෙකක් ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා. එකක් තමයි
කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් එක්ක තිබිලා ඒක හයිඩ්‍රජන් පරමාණු ප්‍රතිස්ථාපනය කරන ක්ලෝරින් වලින් ඒකට අපි කියනවා ක්ලෝරෝ එතීන් කියලා. ඒ වගේම කාබන් පරමාණු දෙක අතර ද්විත්ව බන්ධනයක් තිබිලා ඒවා අතරට ෆ්ලෝරින් පරමාණු ෆ්ලෝරින් පරමාණු හතරක් එනවා නම් ඒකට අපි කියනවා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියලා. එහෙනම් මේවට කියනවා එතීන් නැමැති සංයෝගයේ ව්‍යුත්පන්න කියලා. ව්‍යුත්පන්න කියලා තමයි මේවට කියන්නේ. රයිට්. දැන් අපි එනවා අන්තිම ආකාරය ඉගෙන ගන්න ඇල්කයින. ඇල්කයින වලදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා එතනදිත් ඔයාලගේ සිලබස් එකේ නැති වුණත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සූත්‍රයක් තියෙනවා මේ ඇල්කයින වල සංයෝග හැදෙන විදිහට. නමුත් ඔයාලට ඒව ඉගෙන ගන්න නැහැ. මම මෙතනදී ඒක ලියන්නම්. ඒක අවශ්‍ය වෙයි සමහර විට ඔයාලා වැඩිදුර අධ්‍යයනය කරද්දී. මම ඒක නිසා මේක අවස්ථාවක් කරගන්න එක ලියන්න. CNH2n ධන ඍණ 2. අපිට කියන්න පුළුවන් ඇල්කේන වල මෙතන තිබුණ ධන ලකුණ කෙලින්ම මෙතන ඍණ වෙලා ඇල්කයින වලට යද්දී. එච්චරයි එකම වෙනස. හොඳයි. දැන් අපිට ලියන්න පුළුවන් කුඩාම ඇල්කයිනේ තමයි C2. ඒ කියන්නේ N වෙනුවට 2 ආදේශ කරනවා. මොකද කාබන් පරමාණු දෙකක් ඉන්න ඕනේ. ඒතකොට N වෙනුවට 2 ආදේශ කරොත් 2 2 4යි. 4න් 2ක් අඩු කරාම 2යි. එහෙනම් C2H2. C2H2 කියලා කියන්නේ ඇල්කයිනයක්. C2H2 කියන්නේ ඇල්කයිනයක්. හොඳයි. දැන් මම මේ C2H2 කියන අණුක සූත්‍රයට අදාළ ව්‍යුහ සූත්‍රය අඳින්නම්. කාබන් පරමාණු දෙක අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒකට කාබන්ට තව බඳින්න පුළුවන් එක පරමාණුවයි. ඒක හයිඩ්‍රජන්. අනිත් පැත්තෙත් හයිඩ්‍රජන්. එහෙනම් මෙන්න මේ විදිහට අපට පුළුවන් ලේසියෙන්ම හයිඩ්‍රෝකාබන වල ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින විදිහට. අපි මතක තියාගන්න ඕන ඇල්කේන කියන්නේ කාබන් කාබන් තනි බන්ධනයක්. ඇල්කීන කියන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක්. ඇල්කයින කියලා කියන්නේ කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක්. එහෙනම් මෙන්න මේ ටික තමයි හයිඩ්‍රෝකාබන වල මූලික හඳුන්වා දීම යටතේ අපට තියෙන්නේ. ඊළඟට අපි එනවා මේ පාඩමේ ලස්සන කොටසට. ඒ තමයි බහු අවයවික. එහෙනම් දැන් අපි සාකච්ඡා කරමු බහු අවයවික කියන්නේ මොකක්ද, කොහොමද මේ බහු අවයවික වලින් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ කියලා. හොඳයි. බහු අවයවික කියලා කියන්නේ මෙන්න මේ රූප සටහනේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. බහු අවයවික වල හැදින්වීම කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ වී සැදෙන විශාල අණුවකට කියන නමක් තමයි බහු අවයවික කියන්නේ. එතකොට ඒ වචනේම තේරෙනවා බහු අවයවික, අවයව ගොඩක්, ඒ කියන්නේ අණු ගොඩක්. අණු ගොඩක් එකට සම්බන්ධ වුණාට පස්සේ ඒ හැදෙන සම්පූර්ණ ව්‍යුහයට අපි කියනවා බහු අවයවික කියලා. ඉතින් මේ බහු අවයවක ඒ බහු අවයවක හැදිලා තියෙන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒලගේ උප්පත්ති අනුව. එමෙතත් අපි ඒ උප්පත්ති කියන වචනයට අපි කියනවා සම්භවය කියලා. මෙන්න මේ බහු අවයවකවල සම්භවය පදනම් කරගෙන බහු අවයවක ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. අපි ඒක මුලින්ම කතා කරලා ඊළඟ කොටසට එමු. උප්පත්ති අනුව මේ බහු අවයවක හැදෙන්න පුළුවන් ප්‍රධාන කොටස් ක්‍රම දෙකක් තියෙනවා. නැත්නම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවිකව හැදෙන්න පුළුවන්. නැත්නම් අපට හදන්න පුළුවන් කෘතිමව. එහෙනම් අපි දැන් බලමු මේ ස්වභාවිකව හැදිලා තියෙන බහු අවයවික මොනවද කියලා. පළවෙනි එක තමයි රබර්. ප්‍රෝටීන, DNA, RNA, පෘෂ්ඨය සහ සෙලියුලෝස්. මෙන්න මේ කියන දේවල් තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන මතක තියාගන්න අනිවාර්යෙන්ම බහු අවයවක වලින් ස්වභාවිකව හැදිච්ච බහු අවයවික විදිහට තියෙන ඔයාලට මෙන්න මේවා. ප්‍රෝටීන, DNA, RNA, රබර්, පෘෂ්ඨය සහ සෙලියුලෝස් වගේ දේවල් අපට කියන්න පුළුවන් ස්වභාවිකව හැදෙන බහු අවයවික කියලා. ඊළඟට කෘතිමවත් අපට පුළුවන් බහු අවයවික හදන්න. පොලිඑතීන් හෙවත් අපි කියනවා මේවට පොලිතීන් කියලා. ඊළඟට පොලික්ලෝරොඑතීන්, ඊට පස්සේ ටෙෆ්ලොන්, ඊට පස්සේ පොලිස්ටයිරින්, ඊට පස්සේ නයිලෝන්, ටෙරිලීන්, බ්‍රේක්ලයිට්. මෙන්න මේවා ඔබ සම්පූර්ණයෙන්ම මතක තියාගන්න. එතකොට ඔයාලට කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් ස්වභාවික බහු අවයවිකයක් නොවන්නේ, නැත්නම් කෘතිම බහු අවයවිකයක් නොවන්නේ ආදී වශයෙන් ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ කෘතිම
සහ ස්වභාවික බහු අවයවික අතරින් පැහැදිලිව වෙන් කරලා අඳුරගන්න මේවා ස්වභාවික මේවා තමයි කෘතිම කියලා. හොඳයි. දැන් අපි දන්නවා බහු අවයවිකයක් කියන්නේ කුඩා අණු ගොඩක් එකතු වෙලා හැදෙන විශාල අණුවකට කියන නමක් තමයි බහු අවයවික කියලා කියන්නේ. ඒවා උප්පත්ති අණු නැත්නම් ඒවා සම්භවය අණුව ප්‍රධාන කොටස් දෙකයි ස්වභාවික සහ කෘතිම. ඒවට උදාහරණත් අපි දැන් දන්නවා. දැන් මම ඔයාලට මේ උඩින්ම පෙන්වන කාටුන් රූපේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. පළවෙනියට ඉන්නේ කෙනා කොළ, ඊට පස්සේ නිල්, ඊට පස්සේ ලා කොළ, ඊට පස්සේ කහ, ඊට පස්සේ රෝස. මෙන්න මේ විදියට ඔයාලට පේනවද කොළ පාටින් පටන් අරගෙන රෝස පාටට අවසන් වෙන සෙට් එකක්. ඒ වගේම ආයෙත් මොකද්ද වෙන්නේ? කොළ පාටින් පටන් ගන්න නිල් පාටට ගිහලා ලා කොළ පාට වෙලා කහ පාට වෙලා රෝස පාට වෙලා ආයෙත් අවසන් වෙන සෙට් එකක් ඉන්නවා. පළවෙනි සෙට් එකම තමයි නැවත නැවතත් සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදියටම තමයි බහු අවයවිකත් සම්බන්ධ වෙන්නේ. බහු අවයවිකවල මේ එක කොටසකට ලස්සන නමක් තියෙනවා. ඒකාවයවිකය කියලා. ඒක අවයවයක්. එක අවයවයක්. ඒකාවයවික කියලා කියනවා. එතකොට මේ ඒකාවයවික තමයි මේ බහු අවයවිකවල මූලිකම ඒකකය. මෙතන තැනුම් ඒකකය වෙන්නේ. උදාහරණයක් විදිහට මේ අපි දන්නවා DNA. මේ DNA වල ව්‍යුහය වල දැකලා තියෙනවා දාමයක් වගේ තියෙන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. පුංචි අණු ගොඩක් එකතු වෙලා හැදෙන ව්‍යුහයකට තමයි ලොකු ව්‍යුහයකට තමයි බහු අවයවිකයක් කියලා කියන්නේ. එතකොට මේ බහු අවයවික සැදෙනකොට හදනකොට පොඩිම ඒකකය නැත්නම් තැනුම් ඒකකය තමයි ඒකාවයවිකය කියලා කියන්නේ. හොඳයි. දැන් මම එනවා ඒ ගැන ඔයාලට කතා කරන්න මෙන්න මේ විදියට. බහු අවයවික වලින් සුලභවම භාවිතාවන බහු අවයවික ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. සුලභවම කියන්නේ බහුලවම භාවිතාවන බහු අවයවික ගැන. පළවෙනි එක තමයි පොලිඑතීන්. පොලිඑතීන් හෙවත් පොලිතීන්. පොලිතීන් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. පොලිතීන් හැදිලා තියෙන්නේ මෙන්න මේ විදියට. කාබන් පරමාණු දෙකක් ද්විත්ව බන්ධනයෙන් බැඳිලා හයිඩ්‍රජන් වටේ ඉන්නවා. මේකට තමයි අපි කිව්වේ මොකක් කියලාද? ඒතීන්. ඇල්කීන වර්ගයට අයත් එකක් එතීන්. එතීන් එතීන් කියලා කිව්වා. එතකොට මේ එතීන් කියන අණුවට කියනවා ඒකාවයවිකය කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියන මොනෝමර් කියලා. ඒක නිසා මෙතන මොනෝමරය කියලා දාලා තියෙනවා. ඔයාලා සිංහලෙන් මතක තියාගන්න ඒකාවයවිකය. නැත්නම් එක අවයවයක්. නැත්නම් මූලිකම අවයවය. නැත්නම් තැනුම් මේකකේ කියලා කියනවා. ඒකාවයවිකය තමයි එතීන් කියලා කියන්නේ කාගේද? පොලිඑතීන් කියන බහු අවයවකේ නැත්නම් පොලිතීන් වල තේරෙන විදිහට කිව්වොත් පොලිතීන් වල මූලිකම ඒකකේ වෙන්නේ එතීන් කියන එකේනවා. එයාට කියනවා ඒකාවයවකය කියලා කියනවා. හොඳයි. දැන් මේ ඒකාවයවකයේ මෙතන තියෙනනේ ද්විත්ව බන්ධනයක්. ද්විත්ව බන්ධනය කඩනවා මෙන්න මේ විදිහට තනි බන්ධනයක් විදිහට. කඩලා කාබන්ට තව එක බන්ධනයක් ගන්න පුළුවන්. ඒක නිසා කාබන්ගේ මෙන්න මේ විදිහට බන්ධනයක් හදන්න පුළුවන් කියලා ඉරක් ඉදිරිපත් කරනවා ඉස්සරහට. ඒ වගේම අනිත් පැත්තේ කාබන්ටත් මෙන්න මේ විදිහට තව බන්ධනයක් හදන්න පුළුවන් විදිහට සකස් වෙනවා. මොකද්ද උනේ මම ආයෙත් කියන්නම්. මෙතන තිබුණා ද්විත්ව බන්ධනයක්. ඒ ද්විත්ව බන්ධනය කඩලා කැඩුවා මුලින්ම. කඩලා කාබන්ට තවත් බන්ධන දෙකක් දෙපැත්තෙන් හදා ගන්න පුළුවන් හැකියාවක් තිබුණා කාබන්ට දෙන්නට. ඒ දෙන්න තාම හදාගත්තේ නැහැ. හදා ගන්න පුළුවන් කියන සංඥාව දීලා තිනවා තනි ඉරක් කාබන් ළඟින් දෙපැත්තට ගහලා තිනවා. ඒකට අපි කියනවා තව නමක් පුනරාවර්තන ඒකකය කියලා. පුනරාවර්තනය වෙනවා කියන්නේ නැවත නැවත යෙදෙනවා. හරියට නිකන් මම අර උඩින් පෙන්නපු කාටුන් රූපේ උඩම හිටපු සෙට් එක නැවත නැවත ආවනේ, රිපීට් වුණා. එකම සෙට් එක ඒ පස් දෙනා ආයෙත් ආවා. එතකොට මෙන්න මේ එක සෙට් එකකට කියනවා ඒකාව ඒකාවයවකය කියලා කියනවා. මේ ඒකාවයවකය ඇතුලේ තියෙන ද්විත්ව බන්ධන කඩලා එළියට මෙන්න මේ විදිහට ඉරිකැලි දෙකක් ගන්නවට. එහෙම නැත්නම් මම සෝදානම් තවත් බන්ධනයක් තවත් ඒකාවයවක එක්ක සම්බන්ධ වෙන්න කියන සංඥාව දෙනකොට දෙනවනම් අන්න එයාට කියනවා මොකක් කියලාද? ඒ පුනරාවර්තන ඒකකයක් කියලා කියනවා. ඒ කියන්නේ පුනරාවර්තනය නැවත නැවත යෙදෙන ඒකකයක් වෙනවා. හොඳද? අන්න ඒ වගේ පුනරාවර්තනය වෙන ඒකක n ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වෙනාට පස්සේ තමයි හැදෙන්නේ බහු අවයවිකය. ඒක අපි දාන්නේ වරහණක් දාලා පිටින් යටින් අපි දානවා සිම්පල් n අකුර. ඒ කියන්නේ n ප්‍රමාණයක් සම්බන්ධ වුනාම හැදෙනවා එතීන් ගොඩක්. ගොඩක් කියන්නේ අපි පාවිච්චි කරන පොලි කියන වචනය. ඒක නිසා අපි කියනවා එතීන් අණු ගොඩක්. එහෙම නැත්නම්
polyethylene කියලා කියනවා. Polyethylene තමයි අපි polythene කියලා එකපාරම කියන්නේ. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි ඇති polythene හැදුනේ කොහොමද කියලා. Polythene හැදුනේ කොහොමද? Polyethylene වලින්. ඒ කියන්නේ ethylene කියන සංයෝගයේ නැවත 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 ගොඩක් එකතු වෙනාම හැදෙන බහු අවයවකයක්. ඒකට කියනවා polyethylene කියලා. ඒක තමයි අපි polythene කියලා කියන්නේ. එතකොට කෙලින්ම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙන්න මේ විදිහට polyethylene වල ඒකාවයවකයේ වන්නේ මොකද්ද කියලා. Ethylene ඒක ඔයාලට අඳින්නත් පුළුවන් විය යුතුයි. ඒකාවයවකයේ අඳින්නත් පුළුවන් වෙන්න ඕන ඔයාලට. මෙන්න මේක තමයි ඔයාලට අඳින්න පුළුවන් විය යුතුයි. ඒ වගේම ඒකේ පුනරාවර්තනයකට ඔයාලට අඳින්න පුළුවන් වෙන්න ඕන එකම දේ තමයි ද්විත්ව බන්ධනය කරලා දෙපැත්තට ඉරිකැර දෙයක් ගන්නවා කාබන් ගෙන්. ඊට පස්සේ බහු අවයවකයේ දාන එක හරිම ලේසි වරහන දාලා යටින් N කියලා දාන. ඕක තමයි පළවෙනිම සුලභව භාවිත වෙන බහු අවයවකය වෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්නවා දැන් polychloroethylene. පොලි කියන කතාව පොඩ්ඩක් අමතක කරන්නකෝ. පොලි කියන වචනේ එන්නෙම ගොඩක් කියන එක. ඒ කියන්නේ ක්ලෝරොඑතින් කියන ඒකාවයවක ගොඩක් එකතු වෙලා තමයි පොලික්ලෝරොඑතින් කියන එක ඇති වෙන්නේ. හොඳයි. දැන් අපි දන්නවා ක්ලෝරොඑතින් කියන්නේ මොකද්ද කියලා. ක්ලෝරොඑතින් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. එක තැනකට හයිඩ්‍රොඑතින් එතින් සංයෝගයේ හයිඩ්‍රජන් වටේම තියෙන ඒ එක H කෙනෙක් ඉවත් කරලා එතනට ක්ලෝරින් ආවට පස්සේ ඒකට කියනවා ක්ලෝරොඑතින් කියලා. ක්ලෝරින් ආපු නිසා ක්ලෝරොඑතින්. ඉතින් ඒක තමයි ඒකාවයවකයේ වෙන්නේ. ඒකේ මෙතන ද්විත්ව බන්ධනය කඩලා තනි බන්ධනයක් ඇවිල්ලා තියෙනවා. ඒත් එකම මෙන්න මේ විදිහට කාබන්ලා සූදානම් තවත් ඒකාවයකයක් එක්ක සම්බන්ධ වෙන්න කියන මැසේජ් එක මෙන්න මේ විදිහට ඉරිකැලි දෙකකින් දෙපැත්තට දෙනවා. එතකොට යාලා පුනරාවර්තනය වෙන ඒකකයක්. කියන්නේ නැවත නැවත යෙදෙන ඒකකයේ තමයි මෙන්න මෙයා. කලින් එකම තමයි. කලින් එකේ ද්විත්ව බන්ධනයක් තියෙන නිසා තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න බැහැනේ. එයා ස්ථායි කෙනෙක්නේ. ඉතින් ඒක නිසා එයා ද්විත්ව බන්ධනේ කඩලා එයා විසින්ම එයා වෙන කෙනෙක් එක්ක සූදානම් වෙනවා දැන් සම්බන්ධ වෙන්න. ඒකට තමයි අපි කියන්නේ පුනරාවර්තනය වෙන ඒකකය කියලා. නැවත නැවත යෙදෙන්නේ ඔන්න ඒ ඒකකයේ තමයි. හොඳයි. දැන් අපිට පුළුවන් බහු අවයවකය ලියන්න සිම්පල් එන් දැම්මනම් හරි වරහණක් දාලා. ඔන්න ඕකට කියනවා දැන් ඔන්න පොලි කියන වචනයක් කියනවා. මොකද ඒ වගේ ක්ලෝරොඑතින් අණු ගොඩක් එකතු වෙලා තමයි හැදුනේ පොලික්ලෝරොඑතින් කියලා කියනවා. පොලික්ලෝරොඑතින් කියලා කියනවා. මේකටම තමයි කියන්නේ පොලිවයනයිල් ක්ලෝරයිඩ් කියලා. පොලිවයනයිල් ක්ලෝරයිඩ් කියලා කියනවා. ඔයාලා හැමෝම දන්න PVC හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. කවුරු හරි ඇහුවොත් PVC හැදිලා තියෙන්නේ කොහොමද කියලා. PVC කියන්නේ පොලිවයනයිල් ක්ලෝරයිඩ්. ඒකටම කියන තමයි පොලික්ලෝරොඑතින්. ක්ලෝරොඑතින් කියන මෙන්න මේ වගේ ඒකාවයවක එන් ප්‍රමාණයක් ගොඩක් එකතු වුණාම තමයි පොලික්ලෝරොඑතින් හෙවත් පොලිවයනයිල් ක්ලෝරයිඩ් හෙවත් PVC හැදිලා තියෙන්නේ. ඒක තමයි ඔයාලා ඉගෙන ගන්න දෙවෙනි බහු අවයවකයේ වෙන්නේ. ඊළඟට ඔයාලා ඉගෙන ගන්නවා තුන්වෙනි බහු අවයවකයේ විදිහට පොලිටෙට්‍රාෆ්ලෝරොඑතින්. අපි දන්නවා මෙන්න මේකට කියනවා මේකට කියනවා ටෙට්‍රාෆ්ලෝරොඑතින් කියලා. මේකට කියනවා ටෙට්‍රා. කියන්නේ හතරක් තියෙනවා ෆ්ලෝරින්. ෆ්ලෝරින් හතරක් තියෙන නිසා මේක දැන් එතින් නෙවෙයි මේක tetrafluoroethylene. මොකද H නෙවෙයි තියෙන්නේ F. එහෙනම් මේක තමයි tetrafluoroethylene වෙන්නේ. ඉතින් මේ tetrafluoroethylene ඒකාවයවකය වෙලා තියෙන ආරම්භයේදීම. ඊට පස්සේ මෙතන තියෙන ද්විත්ව බන්ධනේ තියෙනෝනේ. මේ ද්විත්ව බන්ධනය කඩලා තනි බන්ධනයක් හදලා එයා සූදානම් වෙනවා. දැන් ඔන්න මේ විදිහට ඉරිකැලි දෙකක් ගන්නවා කාබන් තවත් බන්ධන දෙකක් හදන්න පුළුවන් නිසා. ඒකට කියනවා පුනරාවර්තන ඒකකය කියලා. කාගේද? tetrafluoroethylene වල පුනරාවර්තන ඒකකය වෙනවා. polytetrafluorine වල fluoroethylene වල පුනරාවර්තන ඒකකය වෙනවා. දැන් බහු අවයවකයේ අඳින්න හරි ලේසි වරහන දාලා සිම්පල් එන්න දාපු ගමන් poly කියන වචනේ එනවා. මේකට කියනවා poly tetrafluoroethylene කියන බහු අවයවිකය. හඳයි මම හිතන්නේ පැහැදිලි ඇති. ඊළඟට ඔයාලා ඉගෙන ගන්න තියෙන තවත් සුවිශේෂීම බහු අවයවකයක් තමයි ජනප්‍රියම බහු අවයවකයක් තමයි මම හතර කියලා දාන්නම්. ස්වභාවික රබර්. ස්වභාවික රබර් වල කොහොමද මේ බහු අවයවකයේ හැදිලා තියෙන්නේ කියන කාරණේ වල දැනගන්න ඕන. ස්වභාවික රබර් වල තැනුම් මේකක එහෙම නැත්නම් මූලික ඒකකය හෙවත් මේකටම කියනවා ඒකාවයවකය. ඒකාවයවකය තමයි isoprene. isoprene කියලා කියනවා. isoprene
මෙන්න මේ අයිසොප්‍රීන් වල ව්‍යුහය අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕන. ඒක හරිම ලේසි සංයෝගයක්. CCCC කියලා ගහන්න මේ විදිහට කාබන් හතරක් CCCC කියලා දෙපැත්තේ ඉන්න කාබන් ද්විත්ව බන්ධන බඳිනවා. අනිත් හැමතැනටම හයිඩ්‍රජන් එනවා මෙන්න මේ විදිහට HH HH කියලා එනවා. මෙන්න මේ විදිහට හතරයි මෙතන තව H එකක් එනවා. අන්තිමට මෙතන මතක තියාගන්න මෙතනට එනවා CH3 කාණ්ඩයක්. CH3 කොටසක් එනවා මෙන්න මෙතනට. මෙන්න මේකට තමයි කියන්නේ අයිසොප්‍රීන් කියලා. මේකට තමයි කියන්නේ අයිසොප්‍රීන් කියලා. CH3 කාණ්ඩයක් එනවා. එකම වෙනස් තියෙන මෙන්න මෙතනට CH3 කාණ්ඩයක් එන එක විතරයි. අනිත් හැමතැනට වෙන්නේ හයිඩ්‍රජන් කාණ්ඩයක්. ඒක හොඳට මතක තියාගන්න. මේකට තමයි කියන්නේ අයිසොප්‍රීන් කියලා. මේ අයිසොප්‍රීන් වල මේ ද්විත්ව බන්ධනේ කඩලා හැදෙන එකට කියන පුනරාවර්තනයක වරහන දාලෙන් දාපු ගමන් ඒකට අපි කියනවා පොලිඅයිසොප්‍රීන් හෙවත් ස්වභාවික රබර් කියලා කියන්නේ අන්න ඒකට. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔයාලා සුලභව භාවිතා කරන බහු අවයවික පිළිබඳව අපි සාකච්ඡා කරේ. ඒ වගේ ඒකාවයවකේ පුනරාවර්තන ඒකකේ සහ බහු අවයවකේ කියන්නේ මොකද්ද කියලා. අන්තිමට අපිට ඉගෙන ගන්න තියෙනවා මේ බහු අවයවික එයාලගේ ව්‍යුහය මත පදනම් වෙලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එයාලගේ ව්‍යුහය මත පදනම් වෙලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. මම මේ පැත්තෙන් පටන් ගන්නම්. රේඛීය දාම ව්‍යුහයක් තියෙනවා. ඒ වගේම ශාඛා දාම ගහක අතු වගේ ශාකයක් වගේ ශාඛා දාම ව්‍යුහයක් තියෙනවා. ඒ වගේම හරස් දාම හරස් අතට බන්ධන හැදලා තියෙනවා. ඒකට කියනවා හරස් දාම ව්‍යුහයක් කියලා. උදාහරණ විදිහට රේඛීය දාම ව්‍යුහයක් තියෙනවා ස්වභාවික රබර් වලට. ස්වභාවික රබර් වලට තියෙන රේඛීය ව්‍යුහයක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි ස්වභාවික රබර් දාමයක් විදිහට තියෙන්නේ. මේ පැත්තෙන් අපි බලයක් යෙදුවොත් P කියලා ඉතාමත් වේගෙන් මේ රබර් හැඩේ වෙනස් කරගන්නවා. අපි දන්නවා රබර් කියන්නේ හැඩේ වෙනස් වෙන දෙයක්. ප්‍රත්‍යස්ත ගුණයක් තියෙනවා. එතකොට ස්වභාවික රබර් වල ඒක ගොඩක් වැඩි. පොඩි බලයක් දුන්නත් ඒක හැඩේ වෙනස් කරගන්නවා. රේඛීයයි. නමුත් අපි මේ රබර් පාවිච්චි කරලා නිෂ්පාදනය කරනකොට විශේෂම ටයර් සරප්පු වගේ හදනකොට අපිට තාපයට ඔරොත්තු දෙන්න ඕන. ඒ වගේම ගෙවීම අඩු වෙන්න ඕන. දැඩි වෙන්න ඕන. මෙන්න මේ දේවල් නිසා අපට සිද්ධ වෙන මේ ස්වභාවික රබර් වලට යම් යම් දේවල් කරන්න. එහෙම කරන්න පුළුවන් දේවල් අතර එක දෙයක් තමයි මේ ස්වභාවික රබර් වලට සල්ප දාලා ප්‍රතික්‍රියා කරනවා. ස්වභාවික රබර් වලට සල්ප දාපු ගමන් හැදෙනවා ව්‍යුහයක්. ඒකේ ව්‍යුහය තමයි මෙන්න මේ වගේ ව්‍යුහයක්. හරස් දාම ගොඩ නැගෙනවා. නැත්තම් රේඛීය දාම අතර හරස් බන්ධන ගොඩ නැගෙනවා. එතකොට දැන් මම P බලයක් යෙදුවොත් මේ හරස් දාම තියෙන නිසා මෙයාගේ දැඩි බව ගොඩක් වැඩි. ගෙවී යෑම ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තාපයට හොඳින් ඔරොත්තු දෙනවා. ඒ වගේම ප්‍රත්‍යස්ත ගුණය කියන්නේ හැඩේ වෙනස් කරගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි මෙයාගේ. හේතුව හරස් බන්ධන තියෙන නිසා. අන්න ඔය විදිහට ස්වභාවික රබර් වලට සල්ප දාලා ඒ ව්‍යුහය වෙනස් කරන ක්‍රියාවලියට අපි කියනවා වල්කනයිස් කරනවා කියලා. වල්කනයිස් කරනවා කියලා කියනවා. වල්කනයිස් කරන ලද රබර් වල තියෙන්නේ හරස් දාම ව්‍යුහයක්. හැබැයි ස්වභාවික රබර් වල තියෙන්නේ රේඛීය ව්‍යුහයක්. මෙන්න මේවා කෙටි ප්‍රශ්න වලදී අහන්න පුළුවන් ඔයාලගෙන්. හොඳයි. මෙන්න මේ විදිහට තමයි නංගිලවල්ලා ඔයාලට බහු අවයවික ආශ්‍රිතව ඔයාලා දැනගත යුතු දේවල් වෙන්නේ. මම ආයෙත් සාරාංශයක් කියන්නම්. බහු අවයවික කියන්නේ මොකද්ද? කුඩා අණු ගොඩක් එකතු වෙලා හැදෙන්නේ අණු වලට කියන බහු අවයවික කියලා. ඒ වගේ සම්භවය නැත්නම් උප්පත්ති අණු ඒවා ප්‍රධාන කොටස් දෙකයි. ස්වභාවිකව හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෘත්‍රිමව අපට හදන්න පුළුවන්. ඒ උදාහරණ සෙට් එක ඒ විදිහට මතක තියාගන්න කියලා මම කිව්වා. මේවා දෙකක් තුනක් නෙවෙයි. මේ ඔක්කොම එක පිළිවෙලට මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විශේෂම කෘත්‍රිමව මතක තියාගන්න. ස්වභාවික ඒවා ගොඩක් කලාවට අපේ ඇඟ ඇතුළේ තියෙන DNA RNA රබර් සෙලියුලෝස් ප්‍රෝටීන් ප්‍රිෂ්ඨේ වගේ දේවල් අපිට දැනෙනවා මේවා ස්වභාවිකයි කියලා. නමුත් කෘත්‍රිමව ස්වභාවික වගේ වෙන් කරලා ගත්තා අපිට කෘත්‍රිම ටික මතක තියාගත්තත් ගොඩක් ලේසි කියලා හිතනවා. එතකොට මේ දෙක වෙන් වෙන්න මතක තියාගන්න උදාහරණත් එක්කම මම ඔයාලට කියලා දෙන බහු අවයවක වලින් බහුලව සුලභව භාවිතා වෙන බහු අවයවක හතරක්. පොලියතීන් නැත්නම් පොලිතීන් හැදිලා තියෙන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. ඊට පස්සේ PVC බට නැත්නම් PVC පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හෙවත් පොලික්ලෝරෝඑතීන් කොහොමද හැදිලා තියෙන්නේ මම කිව්වා. ඒක අවයවකේ පුනරාවර්තන ඒකකේ බහු අවයවකේ ව්‍යුහ සූත්‍රය මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම මම ඔයාලට කියලා දුන්නා තුන්වෙනියට පොලි ටෙට්‍රා
ෆ්ලෝරෝඑතීන් කොහොමද හැදෙන්නේ කියන එක සහ අන්තිමටම ස්වභාවික රබර් සහ ස්වභාවික රබර් වල තැනුම් මේකකේ සහ ඒ වගේ බහු අවයවකේ කියලා දීලා ඒවට සල්ප දාල වල්කනයිස් කරන්න පුළුවන් කියන කාරණේ මම මතක් කරා. අන්තිමට මට තව කාරණා දෙකක් තියෙනවා අවසන් කරන්න කලින් කියන්න. මම කල්නුත් කිව්වා වගේ මේ තියෙන ඔක්කොම ව්‍යුහ සූත්‍ර. ව්‍යුහය ඇන්දට පස්සේ ඒකට කියන ව්‍යුහ සූත්‍රයක් කියලා. C2H4 කියන්නේ අණුක සූත්‍රයක්. මේක අණුක සූත්‍රය. මෙන්න මේක ව්‍යුහ සූත්‍රය. අණුක සූත්‍රය ව්‍යුහ සූත්‍රය. අණුක කියලා කියන්නේ අණුවක් විදිහට තමයි තියෙන්නේ. ව්‍යුහ කියන වචනේම තේරෙනවා ව්‍යුහයක් අඳින්න ඕනේ කියලා. එතකොට ඒක ව්‍යුහ සූත්‍රය වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් තවත් ලස්සන තැනක් තමයි මේ බහු අවයවක වල තියෙන වැදගත්කම. වැදගත්කම කතා කරන්න කලින් මම ඔයාලගේ පෙළ පොතේ මේ සුලභව භාවිතා වන බහු අවයක වල ව්‍යුහය පැහැදිලිව ඇඳපු රූපස්තරාර පෙන්වන්න. ඔයාලා දැන් දකින්නේ පොලිතීන් වල බහු අවයකයක් විදිහට අපි පාවිච්චි වෙන අවස්ථාව ඒකාවයවක වෙන්නේ මෙන්න මේ එතීන් කියන එක. මේ එතීන් වල ද්විත්ව බන්ධනය කැඩුවට පස්සේ මෙයාට කියන පුනරාවර්තන එකකේ කියලා. එයා වරහණක් දාලා සිම්පල් n කියන එක න එළියට දාපු ගමන් එයාට කියන බහු අවයවකය කියලා. ඒ වගේම දෙවෙනියට අපි ඉගෙන ගත්තා PVC. PVC වල මෙන්න මේකට කියන ඒකාවයවකය ක්ලෝරෝ එතීන් ක්ලෝරෝ එතීන් මේකේ ද්විත්ව බන්ධනය කැඩුවට පස්සේ ඒකට කියන පුනරාවර්තන එකකේ දෙපැත්තෙන් දික් කරන්න ඕන කාබන් වලින්. ඊට පස්සේ මේකට n කියලා දාපු ගමන් පුනරාවර්ත බහු අවයවකය එනවා. තුන්වෙනියට අපි ඉගෙන ගත්තා පොලිටෙට්‍රාෆ්ලෝරෝ එතීන් F පරමාණු හතරක් තියෙනවා. මේකේ ද්විත්ව බන්ධනය කැඩුවට පස්සේ ඒක පුනරාවර්තන එකකේ ඊට පස්සේ මේක තමයි බහු අවයවිකය වෙන්නේ. හොඳයි. දැන් අපි ඉගෙන ගත්ත මෙන්න මේ බහු අවයවක වල භාවිත අවස්ථා කීපයක් ඔයාල මතක තබා ගන්න ඕනේ. මේව ඇත්තටම මතක තබා ගන්නත් අවශ්‍ය නැහැ. පොලිතීන් වල PVC වල සහ මේ දේවල් වල භාවිත අවස්ථා වලට මතක තබා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඊළඟ වගුවත් පොඩ්ඩක් පෙන්නන්නම්. මම හිතන්නේ මේවා ඔයාලට ලේසියෙන් මතක තියා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පොලිතීන් වල විශේෂ ගුණ තමයි ඒවා විදුලි පරිවාරකයි. ඒ කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ, ජල ප්‍රතිරෝධී, ඒ වගේම සැහැල්ලුයි, ඒ වගේම ආතතියට ඔරොත්තු දෙනවා, කල් පැවැත්මක් ගොඩක් හොඳට තියෙනවා පොලිතීන් වල. ඒවා තමයි විශේෂ ගුණ පොලිතීන් වල. ඒ වගේම මේ වගේ භාවිත අවස්ථා මම හිතන්නේ ඕන තරම් ලියන්න පුළුවන්. පොලිතීන් භාවිත වන අවස්ථා, ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් බඩු, ඒ වගේම පොලිතීන් පටල, පොලිතීන් මලු, කසල රැස් කරන බාල්දි ආදී වශයෙන් වලට ලියන්න පුළුවන් මේ පොලිතීන් වල භාවිත අවස්ථා. ඊට පස්සේ PVC වල භාවිත අවස්ථා ලියන්න පුළුවන් ගින්නට ප්‍රතිරෝධී. ගිනි ගන්න ප්‍රතිරෝධයේ අවස්ථාවලදී අපි මේ පාවිච්චි කරන PVC බට. ඒ වගේම විදුලි පරිවාරකයි, විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ වගේම මේවා සැහැල්ලුයි PVC. හොඳයි. භාවිත අවස්ථා තමයි මේ PVC පාවිච්චි කරන අවස්ථාව, වැහි පිහිලි වල, ජල නල, කොන්ඩියුට් බට වල, දැන් වයරින් කරනකොට වයරින් බට කියන්නේ වයරින් බට වල, ජල නල වල, නැමෙන සුළු පයිප්ප වලදී ඔයාලට මේ PVC පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මතක තියාගන්න ඕන ටෙෆ්ලොන් කියන බහු අවයවකයක් තියෙනවා. මේ ටෙෆ්ලොන් වල සම්බන්ධ වල ගැච්චි පොතේ තියෙන නිසා, පෙළ පොතේ තියෙන නිසා ඔයාලට මේකත් මතක තියාගන්න වෙනවා. ටෙෆ්ලොන් කියන්නේ විශේෂ අවස්ථාවක්. ටෙෆ්ලොන් වලට පුළුවන් තාපයට ඔරොත්තු දෙන්න, ඒ වගේම විදුලිය ගමන් කරන්නෙත් නැහැ, විදුලි පරිවාරක වෙනවා. මේ ටෙෆ්ලොන් පාවිච්චි කරලා භාවිත අවස්ථා කීපයක් තියෙනවා. ඒ තමයි ආහාර පිසීමට යොදා ගන්නා නොඇලෙන බඳුන් නිපදවීමට. ඒ කියන්නේ නොඇලෙන බඳුන් නිපදවීමට මේ ටෙෆ්ලොන් බහු අවයවකේ පාවිච්චි කරනවා. ඒ වගේම හිම සපත්තු නිෂ්පාදනයේදී මේ ටෙෆ්ලොන් පාවිච්චි කරනවා කියලා අපි මතක තියාගන්න ඕන. හොඳයි. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙලා තිබුණ ආකාරයට බහු අවයවික සහ හයිඩ්‍රෝකාබන් සම්බන්ධව සංකල්පය අවසන් වෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලා බහු අවයවක සම්බන්ධව දැනගත යුතු වැදගත්ම ලක්ෂණයක් තියෙනවා. මේ බහු අවයවක වල වැදගත්කම, නැත්නම් වාසි සහ අවාසි මොනවද කියන දේ. මේ බහු අවයවක වල තියෙන ප්‍රධානතම වැදගත්කම, නැත්නම් වාසි අතර මූලික ස්ථානයේ තියෙනවා භාවිතයට පහසුයි. උදාහරණයක් විදිහට පොලිතින් වගේ බහු අවයවකයක් ගත්තොත් ඒවා භාවිතා කරන්න ගොඩක් පහසුයි. ඒ වගේම නිෂ්පාදන පිරිවැය ගොඩක් අඩුයි. ඒ වගේම අපිට මේවට කැමති හැඩයක් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රබර් වගේ දේවල් වලට, රබර් අපි බහු අවයවකයක් විදිහට පාවිච්චි කරනකොට අපි ඒ රබර් වලට විවිධ වර්ණයන් දෙන්න පුළුවන්, විවිධ හැඩයන් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපට කියන්න පුළුවන් මේ බහු අවයවික වල තියෙන වැදගත්කම කොච්චරද කියලා. ඉතින් මේ බහු අවයවක සම්බන්ධව ඔයාලට වැදගත්කම ලියන්න කියලා කිව්වොත් ඔයාලට ওই වගේ කරුණු හතරක් පහක් ලියන්න පුළුවන්. වර්ණ ගන්වන්න පුළුවන්, ඕනම හැඩයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්, ඒ වගේම භාවිතයේ පහසුයි, ඒ වගේම මිල අඩු වීම වගේ දේවල් ඔයාලට ලියන්න පුළුවන්.
වැදගත් ලක්ෂණ විදිහට. ඒ වගේම මේකේ අවාසිත නැතුව අඳිනවා. අපි දන්නවා රබර් වලින් හැදුව ටයර් එකක් ඒවා දිරාපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ජෛව හායනයකට ලක් වෙන්නේ නැහැ. මේවා දිරාපත් වෙන්නේ නැති වීම එක ගැටලුවක්. පොලිතින් වගේ දේවල්, ඒ වගේම අපි ටයර් වගේ දෙයක් බහුවවයකයක් දහනය කරොත් නැත්නම් පිච්චුවත් අපි දන්නවා ඒක නිසා වායු ගෝලයට විෂ වායු නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන වායුන් අතර අපි ගත්තොත් ටයර් එකක් අපි දන්නවා හදලා තින්නේ රබර් වලින්. ඒ රබර් ඇතුලේ වල්කනයිස් කරපු රබර් තියෙන, ඒ කියන්නේ සල්පත් තියෙනවා, හයිඩ්‍රජන් කාබන් කියන හයිඩ්‍රෝකාබන් අනිවාර්යයෙන් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක නිසා අපිට කියන්න පුළුවන් රබර් ටයර් දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව, කාබන් ඩයොක්සයිඩ් කියන වායුව නිකුත් වෙනවා වායු ගෝලයට. ඉතින් ඒ කාබන් ඩයොක්සයිඩ් නිසා ගෝලීය උණුසුම වර්ධනය වෙනවා, ගෝලීය උණුසුම වැඩි වෙනවා. ඒ වගේම සල්ප මේ ටයර් එක ඇතුලේ තියෙන නිසා සල්ප ඩයොක්සයිඩ් බාහිර වායු ගෝලයට මුදා හැරෙනවා. ඉතින් මේ සල්ප ඩයොක්සයිඩ් කියන්නේ අම්ල වැසි ඇති කිරීම කෙරෙහි බලපාන ලොකුම ප්‍රබලම සාධකයක් සල්ප ඩයොක්සයිඩ් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට තේරෙනවා ඇති මේ බහු අවයවකවල වාසි වගේම අවාසිත් තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි වාසි සහ අවාසි මම අන්තිමට සඳහන් කරේ බහු අවයවික පාඩම අවසන් කිරීමට කලින්. හොඳයි, දැන් ඔයාලා දන්නවා බහු අවයවිකයක් කියන්නේ මොකද්ද. ඒවා සම්භවය අනුව ප්‍රධාන කොටස් දෙකයි, කෘත්‍රිම ස්වභාවික සහ උදාහරණ දන්නවා. ඒ වගේම සුලභව භාවිතා වෙන බහු අවයවිකය දන්නවා. ඒ වගේම අන්තිමට මම කිව්වා ව්‍යුහය මත පදනම් වෙලා බහු අවයවික වර්ග කරලා කියලා දුන්නා උදාහරණත් එක්කම. මෙන්න මේ ආකාරයට තමයි හයිඩ්‍රෝකාබන සහ බහු අවයවික ආශ්‍රිත සියලුම සිද්ධාන්ත මේ වෙන විට මම අවසන් කරන්නේ. දැන් අපි බලමු පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල කොහොමද මේ බහු අවයවික ආශ්‍රිත රචනා ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. හොඳයි, දැන් අපි සාකච්ඡා කරමු හයිඩ්‍රෝකාබන ආශ්‍රිතව ඇවිල්ලා තියෙන පසුගිය විභාග ප්‍රශ්න මොන වගේද කියලා. අපි යමු 2017 වර්ෂයේදී අවිල්ල තියෙන හයිඩ්‍රෝකාබන ආශ්‍රිත ප්‍රශ්නයට. පහත දී ඇති W X Y සහ Z ව්‍යුහ බහු අවයවක කිහිපයක ඒකාවයවක වේ කියලා අපට දීලා තියෙනවා. රූපසරණු දීලා තියෙනවා. ප්‍රශ්න අංක 1 W X Y Z ඒකාවයවක අතරින් එතීන් වල ව්‍යුත්පන්නයක් සඳහන් කරන්න. හොඳයි, එතීන් වල ව්‍යුත්පන්න මම ඔයාලට කලින් කියලා දුන්නා මොකද්ද එතීන් කියන්නේ කියලා. එතීන් කියන්නේ කාබන් ද්විත්ව බන්ධනයකින් බැඳලා ඉන්නවා. ඒ වටේ හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා, එකකට 2 බැගි. මෙයාට කියනවා එතීන් කියලා. මෙයා ඇල්කීනයක්. ඇල්කීන යටතට එන පළවෙනිම හයිඩ්‍රෝකාබනේ තමයි එතීන්. මේ එතීන් වල ව්‍යුත්පන්න විතරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ව්‍යුත්පන්නයක් කියන්නේ මේ හයිඩ්‍රජන් පරමාණුව අයින් කරලා වෙනත් පරමාණුවක් එනවට කියනවා ව්‍යුත්පන්නයක් කියලා. එතකොට අපි ඉගෙන ගත්තා එක හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙලා ඒකට ක්ලෝරින් එනවට අපි කිව්වා ක්ලෝරෝ එතීන් කියලා. ක්ලෝරෝ එතීන් කියලා කිව්වා. ඒ වගේම මේ හයිඩ්‍රජන් තියෙන තැන් හතරම වෙනුවට ෆ්ලෝරින් ආවොත් ඒකට අපි කිව්වා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියලා. එහෙනම් අපට කියන්න පුළුවන් W කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් වටේට තියෙන වෙලාවක හයිඩ්‍රජන් අයින් කරලා ක්ලෝරින් දාපු නිසා අපට කියන්න පුළුවන් ක්ලෝරෝ එතීන් කියලා. ඒ කියන්නේ හයිඩ්‍රජන් එතීන් වල ව්‍යුත්පන්නයක්ද? ඔව්, එතීන් වල ව්‍යුත්පන්නයක් තමයි W කියලා කියන්නේ. මොකද්ද හේතුව? ක්ලෝරෝ එතීන්. ඊට පස්සේ X කියන්නේ කවුද? X කියන්නේ එතීන්. එයා ව්‍යුත්පන්නයක් නෙවෙයි, එයා කෙලින්ම එතීන්. Y කියන්නේ සුප්‍රසිද්ධ අවස්ථාවක්. කාබන් 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 ද්විත්ව බන්ධන වලින් දෙපැත්තෙන් බැඳිලා තියෙන වටේම හයිඩ්‍රජන් තියෙනවා. එක තැනක හැර. එතන CH3 කාණ්ඩයක් තියෙනවා. මේක ස්වභාවික රබර් වල තැනුම් ඒකකය. එහෙම නැත්නම් ඒකාවයවකය. ඓසොප්‍රීන් කියලා අපි ඉගෙන ගත්තා. එයා සුවිශේෂ අවස්ථාවක්. අවසානට ඉන්නවා හයිඩ්‍රජන් ඉවත් කරලා එතනට ෆ්ලෝරින් සම්බන්ධ වෙලා තියෙනවා. මේකට තමයි අපි කිව්වේ ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියලා. එහෙනම් ඒකත් එතීන් වල ව්‍යුත්පන්නයක්. එහෙනම් එතීන් වල ව්‍යුත්පන්න තමයි W සහ Z කියලා කියන්නේ. ප්‍රශ්න අංක 1 අවසානයි. ප්‍රශ්න අංක 2කින් අහන්නේ බහු අවයවකය ලියන්න කියලා. අපි දන්නවා W කියන්නේ කවුද? ක්ලෝරෝ එතීන්. එහෙනම් මේ ක්ලෝරෝ එතීන් අණු ගොඩක් එකතු වෙලා හැදෙනවා පොලික්ලෝරෝ එතීන් කියන බහු අවයවකය. මතකයිනේ බහු අවයවකවලදී පොලි කියන වචනේ එනවා. X වලදී X කියන්නේ කවුද? එතීන්. එහෙනම් ඒ එතීන් අණු ගොඩක් එකතු වුණාම හැදෙනවා
polyethylene. ඒවත් polyethylene කියලා අපි කියනවා. ඊළඟට y කියන්නේ කවුද? y කියන්නේ අපෙන් y අණු ගොඩක් එකතු වෙලා හැදෙන බහුවයවයකට කියන නම මොකක්ද කියලා අහනවා. අපි දන්නවා y කියන්නේ isoprene. isoprene. එහෙනම් ඒ වගේ ඒවා ගොඩක් එකතු වෙලා හැදෙනවට කියනවා polyisoprene. polyisoprene කියලා කියනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන් w x y පිළිවෙලින් polychloroethylene polyethylene සහ polyisoprene කියලා. ඒක තමයි බහු අවයවික අවයව ගොඩක් තියෙන නැත්නම් අණු ගොඩක එකතුවක් තමයි මෙතෙන්දී නිරූපණය වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. ඉහත දෙකේ ඔබ සඳහන් කළ බහු අවයවක අතරින් ස්වභාවික බහු අවයවකේ කුමක්ද? අපි දන්නවා y තමයි ස්වභාවික බහු අවයවකේ. එහෙම නැත්නම් අපට කියන්න පුළුවන් y ඇසුරින් හැදිච්ච බහු අවයවකේ තමයි ස්වභාවික බහු අවයවකේ වෙන්නේ. අපට කියන්න පුළුවන් polyisoprene කියලා. polyisoprene තමයි ස්වභාවික බහු අවයවිකය වෙන්නේ. ස්වභාවික බහු අවයවිකය වෙන්නේ polyisoprene. ඒවත් ස්වභාවික රබර් කියලා අපට මෙතෙන්දී නිවැරදි පිළිතුරක් විදිහට යමෙති නම් ලියන්න පුළුවන්. ස්වභාවික රබර් හෝ polyisoprene කියලා අපට ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි 2017 වර්ෂයේදී හයිඩ්‍රෝකාබන් සහ බහු අවයවික ආස්ථාපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ. දැන් අපි යනවා 2018 වර්ෂයේදී අප ප්‍රශ්නට නිවැරදි පිළිතුරු ලබා දෙන්න. මේක තරමක් විශාල ප්‍රශ්නයක්. නමුත් අපිට මේ ප්‍රශ්නේ ඔස්සේ අපි දන්න දැනුම තීව්‍ර කරගන්න පුළුවන්. එතකොට මෙවර විභාගයේ තියෙන ප්‍රශ්නවලදීත් මේකෙන් ලොකු පන්නරයක් අපට අත්දැකීමක් එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රශ්න අංක A අපෙන් අහනවා ස්වභාවික රබර් යනු බහු අවයවකයකි. අපි ඒක දන්නවා ස්වභාවික රබර් කියන්නේ බහු අවයවකයක් කියලා. ස්වභාවික රබර් තන ඇති ඒකාවයවක නම් කරන්න අපි දන්නවා ස්වභාවික රබර් හැදිලා තියෙන්නේ අයිසොප්‍රීන් වලින් කියලා. ඒකාවයවකේ අයිසොප්‍රීන්. අයිසොප්‍රීන් කියලා කියන්න පුළුවන්. ඕනනම් මේක අඳින්න පුළුවන්. මම කිව්වා CCCC කියලා. කාබන් හතරක් දාලා දෙපැත්තේ දෙන්නට ද්විත්ව බන්ධන දානවා. ඉතින් ඔක්කොටම හයිඩ්‍රජන් එනවා. මෙයාටත් හයිඩ්‍රජන්, මෙයාටත් හයිඩ්‍රජන්, මෙයාටත් හයිඩ්‍රජන්, මෙයාටත් හයිඩ්‍රජන්. මෙතනට තව හයිඩ්‍රජන් එකක් එනවා. අන්තිමට මෙතනට CH3 කාණ්ඩයක් එනවා. මෙයාට තමයි අයිසොප්‍රීන් කියලා කියන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ අයිසොප්‍රීන්. ප්‍රශ්න අංක දෙකෙන් අහනවා ස්වභාවික රබර් වල්කනයිස් කරන්නේ රබර් සල්ප සමග එක්තරා උෂ්ණත්වයකට රත් කිරීමෙනි. අපි දන්නවා රබර් වලට සල්ප තමයි එකතු කරන්නේ වල්කනයිස් කරනකොට. සිම්පල්ලේ වල්කනයිස් කිරීමේදී රබර් වල ස්වභාවික රබර් වල සිදුවන ව්‍යුහාත්මක වෙනස සඳහන් කරන්න. අපි දන්නවා ස්වභාවික රබර් වල තියෙන රේඛීය දාමයක්. මෙන්න මේ විදිහට රේඛීය දාමයක් තමයි තියෙන්නේ ස්වභාවික රබර් වල ව්‍යුහය. ඒක නිසාම අපි යම්කිසි බලයක් පීඩනයක් යෙදුවොත් ඒ රබර් වල හැඩේ වෙනස් වෙනවා. ස්වභාවික රබර් වල හැඩේ වෙනස් වෙනවා. ප්‍රත්‍යස්තයි නිකම්. හැබැයි මේ ස්වභාවික රබර් වලට සල්ප දාලා වල්කනයිස් කරොත් මේ රේඛීය දාම අතර හරස් බන්ධන ගොඩනගා ගන්නවා. එතකොට පීඩනයක් දැම්මට එයා දැඩි බව වැඩි වෙනවා. ඒ කියන්නේ එයාට පීඩනය හමුවේ හැඩේ වෙනස් කරගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. එයා ඒ විදිහටම ඉන්නවා. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත වීමේ ගුණය ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ හැඩේ වෙනස් කරගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඒ වගේම තාපයට ගොඩක් කොරොත්තු දෙනවා මේ විදිහට හරස් බන්ධන හදාගත්තට පස්සේ. ඒ වගේම ගෙවි යාමක් ගොඩක් අඩු වෙනවා. ඒක නිසා තමයි අපි වාහනවල ටයර් නිෂ්පාදනයේදී ස්වභාවික රබර් වෙනුවට ස්වභාවික රබර් වලට සල්ප දාලා වල්කනයිස් කරපු රබර් වලින් අපි ටයර් හදන්නේ. මොකද ගෙවීම ගොඩක් අඩුයි. ඒ වගේම තාපයට ගොඩක් හොඳට වරොත්තු දෙනවා. ඒ වගේම ප්‍රත්‍යස්ත ගුණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ හැඩේ වෙනස් වීම ගොඩක් අඩුයි. ඒ වගේම දැඩි බව ගොඩක් වැඩි වෙනවා. ඔන්න ඔය හේතු නිසා තමයි අපි වල්කනයිස් කරන්නේ. හැබැයි සිම්පල් ඒ ප්‍රශ්නෙට එච්චර දේවල් ගොඩක් අහන්නේ නැහැ. අපි ගන්නේ ව්‍යුහාත්මක වෙනස පැහැදිලි කරන්න කියලා. අපිට කියන්න පුළුවන් ස්වභාවික රබර් වල ඇති රේඛීය දාම අතර හරස් බන්ධන ඇතිවීම. ස්වභාවික රබර් වල ඇති රේඛීය දාම අතර හරස් බන්ධන ඇතිවීම කියලා ලිවුණා නම් හරියටම හරි. සිම්පල් B ඉහත ඔබ සිම්පල් ඉහත සිම්පල් A කොටසේ ඔබ සඳහන් කර ව්‍යුහාත්මක වෙනස සඳහා වෙනස නිසා ස්වභාවික රබර් හිස් ගුණවල සිදුවන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. මම කලින් දැන් පොඩ්ඩකට කලින් මතක් කරා ගුණ දැඩි බව වැඩි වෙනවා, ප්‍රත්‍යස්ත ගුණය ගොඩක් අඩු වෙනවා, ගෙවි යාමට ඔරොත්තු දෙනවා, තාපයට ඔරොත්තු දෙනවා. මෙන්න මේ කරුණු වලින් දෙකක් ඔයාලට ලියන්න පුළුවන්. ආයිත් මම කියන්නම් දැඩි බව වැඩි, ගෙවි යාම
අඩුයි. එහෙම නැත්නම් ගෙවියම තොරොත්තු දෙනවා. තාපයට තොරොත්තු දෙනවා. ප්‍රත්‍යස්ත ගුණය අඩුයි. කියන්නේ හැඩේ වෙනස් කරගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. එහෙම නැත්නම් අපි ඔකට කියන තනි වචනයකින් ප්‍රත්‍යස්තතාවය වැඩි කියලා. ප්‍රත්‍යස්ත ගුණය අඩුයි. ඒ කියන්නේ හැඩේ වෙනස් කරගන්න තියෙන හැකියාව අඩුයි. ඉතින් ඒක නිසා ප්‍රත්‍යස්තයි ඒක. ප්‍රත්‍යස්තතාවය වැඩි කියලා අපි කියනවා. Simple C vulcanize කරන ටයර් වාතය දහනය කිරීමේදී අපි ටයර් එකක් දැන් පුච්චනවා. එහෙම නැත්නම් දහනය කරනවා. එහෙම දහනය කරනකොට ගෝලීය උණුසුම වැඩි කිරීමට හේතු වන දූෂකයක් සහ අම්ල වැසි වලට දායක වන දූෂකයක් නම් කරන්න කියලා දීලා තිනවා. ඒ ගැටලුව ඇති කරන දූෂකයේ පැහැදිලිව වෙන්වෙන්ව ලිවිය යුතුය. හොඳයි. අපි දන්නවා ටයර් එහෙම නැත්නම් වාතය දහනය කරනකොට අනිවාර්යයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ගෝලීය උණුසුම වැඩි කිරීමට භාවිතා වැය වෙනවා. ඒක අපි දන්නවා ගෝලීය උණුසුම කෙරෙහි බලපාන ප්‍රමුඛතම වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේම අම්ල වැසි වලට දායක වන අම්ල වැසි කෙරෙහි දායක වන වායුවක් තමයි සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් අපිට කියන්න පුළුවන් SO2 එහෙම නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් අම්ල වැසි වලට දායක වන දූෂකයක් විදිහට ටයර් එක දහනය කරනකොට පිට වෙන. මොකද ටයර් එක හදලා තියෙන්නේ ස්වභාවික රබර් වලට සල්ප දාලා. ඒක නිසා තමයි සල්ප ඩයොක්සයිඩ් කියන වායුව පිට වෙන්නේ. ඒක අම්ල වැසි කෙරෙහි බලපානවා. අපි දන්නවා කාබන් සහ හයිඩ්‍රජන් වලින් තමයි ස්වභාවික රබර් පවා හැදිලා තිබුණේ. ඒක නිසා ඒක රත් කරනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට ඒක ගෝලීය උණුසුමට බලපෑමක් ඇති කරනවා. මෙන්න මේ විදිහට තමයි ABC කොටස් ටික අවසන් වුණේ. නමුත් මේ ප්‍රශ්නෙම සිම්පල් B කොටසත් අපට හයිඩ්‍රෝකාබන සම්බන්ධවම තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. යම් තාක් දුරකට මම ඒකේ පළවෙනි කොටස් දෙක වලත් එක්ක සාකච්ඡා කරා. මේ ප්‍රශ්නේ යටතේ කැපිටල් B කොටස නිවස්වල ආහාර පිසීම සඳහා භාවිත කරන LP වායු සිලින්ඩර් වල ප්‍රධාන වශයෙන්ම අඩංගු වන්නේ හයිඩ්‍රෝකාබන වලට අයත් ප්‍රොපේන් සහ බියුටේන්ය. අපි දැනගත යුතු සාමාන්‍ය දැනීම කරුණක් තමයි අපි භාවිත කරන ගෑස් සිලින්ඩර් වල LP ගෑස් වල තියෙන හයිඩ්‍රෝකාබන වර්ගයට අයත් සංයෝග දෙක තමයි ප්‍රොපේන් සහ බියුටේන්. අපි ප්‍රොපේන් සහ බියුටේන් ඉගෙන ගත්තා වලට මතක ඇති ආරම්භයේදීම ඇල්කේන හයිඩ්‍රෝකාබන වල කාණ්ඩ තුනයි ඇල්කේන ඇල්කීන ඇල්කයින කියලා. ඇල්කේන වලදී අපි ඉගෙන ගත්තා මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් කියලා. එහෙනම් ඒ සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. ප්‍රශ්න අංක 1 හයිඩ්‍රෝකාබන යන්නේ අදහස් වෙන්නේ කුමක්ද? අපිට කියන්න පුළුවන් හයිඩ්‍රජන් සහ කාබන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හැඳින්වේ. ප්‍රශ්න අංක 2 සිම්පල් ඒ කොටස අනුව ප්‍රොපේන් සහ බියුටේන් අයත් වන්නේ කුමන හයිඩ්‍රෝකාබන ශ්‍රේණියටද කියලා. අපි දන්නවා ඇල්කේන යටතට තමයි ප්‍රොපේන් සහ බියුටේන් දෙන්නම අයිති වෙන්නේ. සිම්පල් B කොටසින් අහනවා. එහෙත් ඔබ සඳහන් කළ හයිඩ්‍රෝකාබන ශ්‍රේණියට අයත් පොදු සූත්‍රය කියන්නේ කියලා අපි දන්නවා. පොදු සූත්‍රය අපි එක මතක තියාගන්නවා CnH2n2 කියලා අපිට කියන්න පුළුවන් ඇල්කේන ශ්‍රේණියට අයත් සූත්‍රය. මේකේ කුඩාම ඇල්කේනේ තමයි මෙතේන්. එහෙම නැත්නම් අපි එකට කියනවා CH4 මීතේන් කියලා කියනවා. මීතේන් මෙතේන් කියලා කියන්නේ මේ CH4ට තමයි. ඒ තමයි කුඩාම ඇල්කේනය වෙන්නේ. හොඳයි. මෙන්න මේ විදිහට තමයි මේ කොටස අවසන් වෙන්නේ. තුන්වෙනි කොටසින් අපෙන් අහනවා බියුටේන් වල පූර්ණ දහනයට අදාළ තුලිත රසායනික සමීකරණය දීලා තියෙනවා. ඊයේ සමීකරණ x සහ y වලට අගයන් සොයන්න කියලා දීලා තියෙනවා. මම මේක මෙතෙන්දි කරන්නේ නැහැ. ඔයාලට කරන්න පුළුවන්. මම පොඩි ඉඟියක් දෙන්නම්. මේක මේ පාඩමට අයිති නැහැ. නමුත් මම පොඩි ඉඟියක් දෙන්නම්. තුලිත කරන්නේ කොහොමද රසායනික සමීකරණයක් කියන දේ. රසායනික සමීකරණයක් තුලිත කරනකොට සාමාන්‍යයෙන් කරන්නේ මේ ගානේ නෙමෙයි. සාමාන්‍යයෙන් කරන්නේ එක තැනක විතරක් යෙදලා තියෙන සංයෝගයක් නැත්නම් පරමාණුවක් දෙපැත්තෙම තුලනය කරන එක තමයි මුලින්ම කරන්නේ. අපි හරිනම් මේ ගාන පටන් ගන්න ඕනේ කාබන් වලින්. නමුත් මෙතනදි කාබන් වලින් පටන් ගන්න බෑ. මොකද කාබන් වලට ඉස්සරහින් ඉන්න x සහ y දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපට යන්න සිද්ධ වෙනවා මේ ගානේ හැටියට වෙනත් විකල්පයකට. අපිට මෙතනදි x දන්නේ නැති නිසා CH කියන දෙන්නම තුලිත කරගන්න බෑ. නමුත් අපට මෙන්න මෙතන ඔක්සිජන් 16ක් ඔක්සිජන් 13ක් තියෙනවා අණු. ඒ කියන්නේ ඔක්කොම ඔක්සිජන් පරමාණු 13 අතර දෙක 26 කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් 26ක් ඉන්නවා. නමුත් ජලයේම ඉන්නවා ඔක්සිජන් මෙතන 10ක් තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ CO2 වල ඔක්සිජන් 16ක් ඉන්නවනේ. ඒ 16 හැදෙන්නේ මෙන්න මේ විදියට. එක කාබන් අණුවක් කාබන් ඩයොක්සයිඩ් අණුවක් තුළ ඔක්සිජන් දෙකක් තියෙනවනම් මෙතනට y වෙනුවට 8 කියලා දැම්මනම් හරියටම හරි 8 වරක් 2 16 නිසා. එහෙනම් ඔන්න ඔය විදියට තමයි y ගේ 8යි කියලා ලබාගන්නේ. y 8යි නම් කාබන් 8යි. එහෙනම් මෙතරත් කාබන් 8ක් වෙනවනම් x ගේ 2ක් වෙනවනේ. මොකද 2 වරක් 4 තමයි
දෙවරක් හතර තමයි අටවෙනි එහෙනම් මෙතන උත්තරේ x කියන්නේ 2යි x සමාන 2යි y සමාන 8යි හොඳයි මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ ඉතින් පස්සේ ප්‍රශ්න මම හිතන්නේ මේ පාඩමට අදාළ නැහැ ඔව් මේ පාඩමට අදාළ නැති ප්‍රශ්න ඒක නිසා මම මේ ප්‍රශ්නේ මෙතනින් සාකච්ඡා කරගෙන නැතර කරනවා නංගිලා මල්ලට අවස්ථාව තියෙනවා මේ ප්‍රශ්නෙට හතරෙන් කොටසට එන ප්‍රශ්නෙට උත්තරෙත් try කරන්න පුළුවන් මම ඒක තාපය තාපදායක තාප අවශෝෂක ප්‍රතික්‍රියා සම්බන්ධව පැහැදිලි කරනකොට විපර්යාස සම්බන්ධව මම ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි අද දවසේ මම සාකච්ඡා කරන නංගිලා මල්ලා ඔයාලට මුලින්ම හයිඩ්‍රෝකාබන සහ බහුවයවක සම්බන්ධ සියලුම සිද්ධාන්ත කොටස් ටික අවසන් කරා ඉතින් පස්සේ මම පාස් පේපර්ස් කීපයකට සාකච්ඡා කරා මෙවර මේ වගේම ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් ඒ වගේම ඔයාලගෙන් අහන්න තියෙන දේවල් හයිඩ්‍රෝකාබන ආශ්‍රිතව හරිම සීමිතයි තව අහන්න ඉතුරු වෙලා තියෙන හයිඩ්‍රෝකාබන වල වැදගත්කම සහ හයිඩ්‍රෝ කියන්නේ වාසි සහ වාසි වාසි විදිහට මම ඔයාලට වාසි කීපයක් කිව්ව මුලදී සහ වාසි කීපයක් කිව්වා ඒ දේවල් අහන්න පුළුවන් ඒ වගේම මේ ඒකාවයවක ගැන අහන්න පුළුවන් ඒක අතිශයම සාතිශයම වැදගත් මේ 2018 වර්ෂයේ අයිසොප්‍රීන් ඇහුවට ඒකත් ආයෙත් අහන්න පුළුවන් ඒ වගේම තවත් බහු අවයවක කීපයක් මම ඔයාලට පැහැදිලි කරා ආරම්භයේදී ඒ එක් එක් බහු අවයවක වල ඒකාවයවකේ මොකද්ද පුනරාවර්තන ඒකකේ මොකද්ද කියන එක අහන්න පුළුවන් ඉතින් ඒ දේවල් ඔයාලට බලන් යන්න පුළුවන් මගේ ෂෝට් නෝට් එක මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු නෝට් එක බලලා ඔයාලට පුළුවන් හොඳ අවබෝධයක් ලබා ගන්න කොහොමද මේ හයිඩ්‍රෝකාබන සහ බහු අවයවක වලින් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට කෙටි ප්‍රශ්න වලට මෙතනින් ඉදිරියට උත්සාහ කිරීමේ අවස්ථාව තියෙනවා කියන එක මතක් කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි 11 ශ්‍රේණියට ආයත් හයිඩ්‍රෝකාබන ආශ්‍රිතව සියලුම සිද්ධාන්ත සහ පසුගිය විභාග ප්‍රශ්න කීපයක් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. ඉතින් ඔයා තවමත් PassMe YouTube නාලිකාව subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉදිරියට දාන videos වාගේ ළඟට මේ යනුව ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම PassMe app එක download කරපු නැති කෙනෙක් නම් දැන්ම download කරන්න. ඒ ඔස්සේ ඔබට පිළිතුරු සහිත ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම හැකියාවක් තියෙනවා සාමාන්‍ය පෙළ විද්‍යාව සහ නිකුත් විෂයන් වලට අදාළව. ඉතින් ඒක මතක් කරන ගමන් අද මේ හයිඩ්‍රෝකාබන සහ බහු අවයවක ආශ්‍රිත වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.